ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ මුළු ලෝකයේම අවධානයටපත් වෙලා තියෙන රුසියානු යුක්‍රේන යුද්ධය සහ බටහිර රටවල් ඇයි මෙතරම් රුසියාවට පුටින්ට බය කියලා. අරන් ලංකා YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා notification on කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි යමු video එකට. අපි කවුරුත් දන්නවා රුසියාව සහ යුක්‍රේනය අතර මේ වෙන විට දරුණු යුද තත්ත්වයක් පවතිනවා. දෙපාර්ශ්වයටම විශාල ලෙස හානි සිදු වෙලා තියෙනවා. ජීවිත සිය දහස් ගණනක් අහිමි වෙලා, දහස් ගණනකගේ අතපය අහිමි වෙලා සහ සුවකල නොහැකි ආබාධවලට පත් වෙලා තියෙනවා. යුද්ධයේ කොහේ තිබුණත් හොඳ දෙයක් නෙවෙයි. කොහොම හරි රුසියාවෙන් කරපු ඉල්ලීම් කීපයකට අහම්කම් නොදීපු නිසා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. කොහොම නමුත් යුක්‍රේනයත් මේක ලේසියෙන් අතාරින බවක් නම් පේන්නේ නැහැ. යුක්‍රේනයේ ඉදිරියට ඇදෙන රුසියානු හමුදාවන්ට පරමාණු බෝම්බ නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ විද්‍යාගාරයක් තුළ පරීක්ෂණාත්මකව පැවති ජීව ආයුධයක් හමු වෙලා තියෙනවා. මේව හමු වීමෙන් පස්සේ පුටින් තවත් කලබල වෙලා තියෙනවා. මේ සිද්ධිය තවත් දරුණුවට ඉදිරියට ඇදගෙන යන්නේ නැතුව ආයුධ බිම තබා යටත් වෙන ලෙස පුටින් යුක්‍රේනයට පසුගියදා පවසා සිටියා. කොහොම නමුත් යුක්‍රේනයේ ඒ කනකටවත් නොගෙන මෙහෙයුම් දිගටම කරගෙන යනවා. ඒ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රුසියාවද අනතුරු ඇඟවීමක් කර තිබෙනවා තමන් රුසියාව පරාජය කිරීමට කටයුතු කරන බවට. යුරෝපය විසින් ආර්ථික සම්බාධක පනවා රුසියාවට බලපෑම් කළත් රුසියානු ජනපති පුටින් මහතා පවසන්නේ තමා සතුව ඊට මුහුණ දීම සඳහා බී ප්ලෑන් එකක් ඇති බවයි. යුරෝපයේ ඉන්ධන වලින් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ රුසියාවෙන්. රුසියාව ඉන්ධන සැපීම නතර කළහොත් යුරෝපයේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙනවා. නේටෝව සහ ඇමරිකාව රුසියාව බෙදවැටීම සඳහා එක් ලෙස යුක්‍රේනයේ භාවිත කරන බවක් තමයි බොහෝ විචාරකයන් පවසන්නේ. කොහොම නමුත් ඇමරිකාව සහ නේටෝ රටවල් රුසියාවට පහර නොදෙන බවට බොහෝ විචාරකයන් පවසනවා. ඒට හේතුව නම් රුසියාව සතුව බලවත් නිෂ්ටික අවියක් ඇති බවයි පෙවසෙන්නේ. සාතන්ගේ මිසයිලය නමින් හඳුන්වන මිසයිලයක් රුසියාව සතුව තිබෙනවා. ඉතා විශාල දැවැන්ත මිසයිලයක් වන මෙය ලෝකේ එක කෙළවරක සිට අනෙක් කෙළවරට පහර දීමේ හැකියාව තියෙනවා කියලයි කියන්නේ. මීට අමතරව රුසියාව සතු භයානකම ආයුධය පිළිබඳව පහුගිය දවස්වලට කතා බහට ලක් වුණා. ද ඩෙඩ් හෑන්ඩ් නැත්නම් මල අත යන නමින් තමයි මෙම ආයුධය හඳුන්වන්නේ. බලවත් රටවල් තාක්ෂණයත් එක්ක මිසයිල් ආරක්ෂණ පද්ධති ස්ථාපනය කරද්දී රුසියාව දැනගත්තා කවදාකවත් මිසයිලයක් ගැහුවට එහෙම ලේසියෙන් ගහන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට පිළිතුරක් විදිහට විද්‍යාව අමුතුම ආයුධයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි ද ඩෙඩ් හෑන්ඩ් කියන ආයුධය. මේක නිර්මාණය කරලා තියෙන්නේ රුසියාව යම්කිසි විදිහකින් යුද්ධයකින් පරාජයටපත් වුණොත් ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙන ආකාරයට. මිනිසුන්ගේ සම්බන්ධයකින් තොරව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙම ආයුධයට පවතිනවා. යම්කිසි යුද්ධයක් ඇති වූ විට රුසියානු හමුදාව විසින් මේ පණ ගන්වන අතර සෑම විනාඩි 15ක් සියව පුරා සවිකර ඇති සෙන්ස මගින් රුසියාවේ වායුගෝලයේ ඇති විකිරණශීලී භාවය, උෂ්ණත්වය, විෂවායු පැතිරි ඇත යන කරුණු මෙහි ඇති පද්ධතිය මගින් ස්වයංක්‍රීයව නිරීක්ෂණය කරනවා. යම්කිසි විදිහකින් රුසියාවට ප්‍රහාරයක් එල්ල වී රුසියාව විනාශ වී ඇත්නම් ආයුධ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී එහි ඇති මිසයිල 4ක් නිකුත් වෙනවා. ඒව රුසියාව පුරා ගමන් කරමින් තැන් තැන්වල සංගවා ඇති මිසයිල වලට සංඥාවක් නිකුත් කරමින් ඒව ක්‍රියාත්මක කර ප්‍රහාර එල්ල කිරීමට පටන් ගන්නවා. මිසයිල පතිත වී ඇතිවන පිපිරුමෙන් මුළු ලෝකයම විනාශ වී යා හැකි බවයි පැවසෙන්නේ. රුසියානුවන් නැති ලොවකින් පළක් නැත යන තේමාව යටතේ මෙම අවිය නිර්මාණය කර ඇති බව තමයි පැවසෙන්නේ. මෙම හේතුව නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට පහර දීමට මැලකමක් දක්වන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් යුද්ධයක් ඇති වෙන්නේ විනාශයක්ම පමණක්. ඉතින් එම නිසා සැමට ඉක්මනින්ම සාමය උදා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. රුසියාවගත් මේ තීරණය ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට ගිහිල්ලා එන්නම්. ඔබට ජයග්‍රහී දවසක්.